2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදාටයි. පාස්කු ඉරිදාව කතෝලික ජනතාවගේ සතුටු දිනයක්. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තානයේ සිහිකරනුවේ පාස්කු ඉරිදායි. ක්‍රිස්තු භක්තිකින්ගේ ප්‍රධානතම විශ්වාසය වනුවේද උන්වහන්සේ මරණයෙන් උත්තාන වූ බවයි. 2019 ඒ විශ්වාසය සමරන්න දෙව් මැදුරුවලට එක් වූ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. සමහරුන් අදත් සදාකාලිකම ආබාධිතයි. කොච්චිකඩේ දේවස්ථානය, මීගමුව කටුවාපිටිය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ සුප්‍රසිද්ධ හෝටල් තුනක සහ ලැගුම්හලක පිපිරීම් සිදු වුණා. මේ සියල්ල මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර. සිද්ධිය වූ අවස්ථාවේ කතෝලික සභාව සේම බොහෝ අය එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර හුදු ආගමික අන්තවාදී කල්ලියක් මත පැවරීමට ඉක්මන් වූවා. එසේම එදා පැවති යහපාලන රජයේ ආරක්ෂාව පිළිබඳ දුර්වලකමද පාස්කු ප්‍රහාරයට හේතු බව පවසනු ලැබුවා. අද සිටින පාලකින් එදා සිටියේ විපක්ෂයේ ඉබ්බා දියදාපුවම ඇන්නෑවේ ඇන්නෑවේ කිව්වසේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වුවා. පාස්කු වින්දිතීන්ට යුක්තිය ඉටු කරන බව පවසමින් එදා විපක්ෂය අද වත්මන් පාලකයින් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් බලය ගත්තා. නමුත් අද වන තෙක් විසඳුණු යුක්තියක් නැහැ. ඒ වෙනුවට අතිශය දුර්වල සාක්ෂි මත නඩු පවරමින් චෝදනා ලැබුවන් නිදහස් කිරීමට තරම් දුර්වල ක්‍රියාමාර්ගයක් ගත් බවයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිතරම පවසන්නේ. සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවම ඒ ලේ ස්වර්ගයට මුරගසනවා කියලා යුක්තිය ඉල්ලලා. ඒ නිසා වෙන්නට ඇති මේ රජයට මාස 3යි රට පාලනය කරන්න හරියට ඉඩකඩ ලැබුණේ. එතන ඉඳලා විනාශේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලන්ට රට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. අද කතෝලික සභාවේ මතය වනුවේ එම ප්‍රහාර පිළිබඳව බලවත් සැකයක් පවතින බවයි. එනම් දේශපාලන බලය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය අද කතෝලික සභාව දකිනවා. අදත් දිවයින පුරා කතෝලික බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වුණා. කටුවාපිටිය දේවස්ථානයේද පාස්කු ඉරිදා පූජාව පැවැත්වුණා. මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවමය පැවැත්වූ ආකාරයයි මේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේද අද පැවති පාස්කු ඉරුදින පූජාවයි මේ. කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ ප්‍රධාන දිව්‍ය මෙහෙය පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි. අවුරුදු 74ක් තිස්සේ අපේ මාතෘභූමිය විනාශ කළා ඒ වංචාවෙන් හා රැවටීමෙන්. ඒකට හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒකේ පරීක්ෂණ කටයුතු තවම නිශ්චිතව සිදු වෙලා නැහැ. කවුද කළේ කියලා හරියටම දන්නෙත් නැහැ. ඇත්තටම මේ ගැන හරියට හොයන්නෙත් නැහැ. ඒ නිසාම මේ ගත කරපු කාලේ ගොඩක් අතපසු වීම් බැරදීම් සිදුව තිබෙනවා. අප ජාතියක් විදිහට යළි නැගී සිටින්න ඕනේ. අපි ජාතියක් විදිහට නැගිටලා නිදහස් ලංකාවක් ආපහු ගොඩනගන්න ඕනේ. මේ අතර දිවයින පුරා දේවස්ථානවල පාස්කු ඉරිදින දේව මෙහෙයන් සහ විරෝධතාද පැවැත්වුණා. ජීවිතේ
කොළඹ අගරදුගුරු පදවියට අයත් සියලුම තරුණ සමිතිවල තරුණ තරුණීන් පාගමනක් ආරම්භ කළා. ඒ අද හවස 3ට පමණ කොටහේන ශාන්ත ලුසියා ආසන දේව මැදුරේ සිටයි. පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවිමැදුර දක්වා පැමිණියා. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රැලියේ පැමිණි පිරිස ආශිර්වාද ගන්නුන් ලැබුවා. අනතුරුව මෙම තරුණ පිරිස ගල්මෝදර දක්වා පැමිණ විරෝධතාවයට එක් වුණා. අපි දකිනවා කිසිම ජාති භේදයක් නැති, ආගම් භේදයක් නැති, පක්ෂපාත භේදයක් නැති ගමක් එතන නිර්මාණය වෙලා තියෙනවා. මම දකින්නේ ඒ ගම ගෝල් ෆේස් පිටිය අද අපිට කියා දෙනවා පාඩමක්. මෙන්න මේ විදිහේ රටක් තමයි අපිට ඕනේ කියලා. මේ රටේ දේශපාලකයන්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මේ මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මේ දේශපාලකයන් තේරුම් ගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ තියෙන බලතුලනයට වඩා හාත්පසින් වෙනස් මතයක් සහ බලයක් තමයි පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට අවුරුදු 3ක් ගත වෙද්දිත් කිසිම සාධාරණයක් ඉෂ්ට කළේ නැහැ. එහෙමනම් මේ හේතු මත අපි දකිනවා ජනතාවගෙන් පත්තුණු ආණ්ඩුව ජනතාවට සංවේදී නොවි රටට යහපතක් කරන්නේ නැතිව හිතාමතාම ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ අනාගතයේ රටේ අද දවස පාවලා දුන්නයි කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ එහෙමනම් මේ නායකයින් යන්නටම ඕන. කරුණා කරලා අපගේ රටේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඒ වගේම අපගේ මැති අමැතිවරුන්ට කාරුණිකව අපි හැමදෙනාම කියනවා කරුණා කරලා දැන් මේ තනතුරු දාලා යන්න. ගිහිල්ලා හොඳ නායකයෙක් සහ හොඳ සිස්ටම් එකක් රටට තෝරගන්නට ඉඩ දෙන්න. මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකින්ද පාස්කු විඳිතින්ට සාධාරණ ඉල්ලා අද උද්ඝෝෂණයක නිරත වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.